දවස ආදරණීයම පැය දෙක හීන කැඳන ආදරේ අදත් පටන් ගන්න හදන්නේ අද සතියන්තයේ සිකුරාදා දවස. හෙට යනින්දයි නිවාඩුයි ගොඩක් ඇහැට. හරි ඒ සතුටත් එක්ක තමයි අද හීන කැඳන ආදරේ අහන පටන් ගන්නෙ. දැන් රමණිගේ කම්පැනි එකේ ඒ ගොඩක් වෙනස්කම් සිද්ධ වෙලා තියෙන්නේ. අලුතෙන් ආපු කන්සල්ටන්ට් නිසා දැන් සමහර වෙලාවට රමණි වැඩ කරන්නේ රයන් කියන විදියට. මේ හැම දෙයක්ම පිටිපස්සෙ ඉන්නේ ප්‍රමෝත්. කොමුණත් අබිලාෂ් ඉන්නේ මේ වෙලාවේ රයන් එක්ක එකතු වෙලා රමණි බිස්නස් කරන්න ගනිපු තීරණය ගැන ලොකු කලකිරීමකින්. මොකද රයන් කියන්නේ කවුද ප්‍රමෝත් කියන්නේ කවුද කියලා අබිලාෂ් හොඳටම දන්නවා. අබිලාෂ්ට තිබුණු ලොකුම බය තමයි මේ දෙන්න එකතු වෙලා කරන වැඩ නිසා. මෙච්චර කාලයක් රමණි අමාරුවෙන් ගොඩනගා ගනිපු හැමදේම බිඳිලා ගියොතින් ඊට පස්සේ රමණි ඒ වේදනාව දරාගන්නේ කොහොමද කියන එක ගැන. හැබැයි අබිලාෂ් මේ වෙලාවේ රමණිට කියන කිසිම දෙයක් පිළිගන්න කැමති නෑ. එයා ඉන්නේ රයන් වගේම ප්‍රමෝද් ගැනත් ලොකු විශ්වාසයක් තියලා. මේ හැමදේම අමතක වෙන්න කියලා හිතාගෙන තමයි අබිලාෂ් අද උදෙන්ම ලිහිණිව බලන්න ගියේ. මාස කීපයක් ඇතුළත ජීවිතේ කොච්චර වෙනස් වුණාද? ඉස්සර මම ඔෆිස් එකට ගියේ හරිම බයෙන්. ඒ සර්ගෙන් මෙනු අහන්න වෙයි කියලා. ඊට පස්සේ මං එනකම් මග බලන සර්ගේ ඇස් දෙක දකින්න බලාපොරොත්තු වෙයි. හෙට දැන් මුළු දවසම මහන්සි වෙලා වැඩ කරන්න යන්නේ. ජීවත් වෙන්න සල්ලි ඕන හින්දා. මං ආවේ උදේ පාන්දරම ඇහැට සුබ දෙයක් දකින්න බලාපොරොත්තු වෙමින්. දැන් එයා මන් දිහා ආදරෙන් hina වෙලා බලන් ඉන්නවා. Good morning sir. එයාට පුළුවන් දැන් මං එක ටවුන් එකට යන්න. යමු යමු. එයා එනවා. ලෙහිනි. උදේ මොයාව දැක්කම මගේ මුළු දවසම ලස්සනයි. බොරු. බොරු නෙවෙයි. ඇත්ත. මං දන්නවා. මට හැමදේම හිතට ලොකු බරක්. ඔයාලගේ වගේ පුංචි ගෙදරක ඉඳගෙන සාමාන්‍ය රස්සාවක් කරලා ඔයා අපේ පුංචි පැටවු එක්ක ඉන්න තියෙනවා නම් කියලා හිතෙනවා. එක දෙයක් අහන්න. ඇත්තම ඇත්ත කියන්න ඕනේ. අහන්න. සර් කොච්චර හිනා වෙලා ඉන්න හැදුවත් සර්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා මට දැනෙනවා. මට ඒක කියන්න පුළුවන් දෙයක් නම් කියන්න. මට ඕනේ සර් කොහොම හරි සතුටින් තියන්න. හීන කැඳන ආදරේ ප්‍රමෝද්ගේ ලොකුම බලාපොරොත්තු වුණේ ඉක්මනින්ම සල්ලි හොයාගෙන ඉහළට යන එක. ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ප්‍රමෝද් මේ වෙලාවේ ලෑස්තියි. එයාට රයන්ව මීට් වෙච්ච එකත් ප්‍රමෝද් හිතන්නේ එයාට ඉහළට යන ගමනට හම්බ වෙච්ච හොඳ ඉනිමඟක් කියලා. පිට්සා එක? ප්‍රමෝද් දන්නවද? මෙයා අපෝ කැනඩා යන්න ඕනේ කිව්වොත් නවත්තගන්නේ කවුද කියලා? කවුද? මේ පිට්සා කඩවල අය. අනි යන්න රයන් බොරු කියන්න එපා. Only twice a week. Yeah yeah yeah. You are correct, Isha. Please one minute. Okay. මම වොෂ එකක් දාගෙන ඉක්මනටම එනවා. පිට්සා කවරනොත් අපි දන්නේ නෑ. අහහා. එහෙම බෑ. ඇත්තටම රයන් මට හිතාගන්න බෑ. ටීෂා ඔයාගෙන් අයින් වෙලා අර අබිලාෂ්ට කැමතුනේ මොකද කියලා. ටීෂා හරිම ඕපන්. මං ඒකට කැමති ප්‍රමෝද්. ටීෂා අපේ රිලේෂන්ෂිප් එක පටන් ගද්දිම ඉන්දියන් ඇක්ටර් කෙනෙක් ඉන්නේ ජෝන් ඇබ්‍රම් කියලා.
එයාගේ ෆොටෝ එකක් පෙන්නලා කිව්වා කවදා හරි මේ වගේ කෙනෙක් මීට් වුණොත් එයා ළඟට යනවා ඒකට මට ඉඩ දෙන්න කියලා ඔයා නම් සුපර් බ්‍රයන් මට නම් හිතා ගන්නවත් බැහැ Thanks මේ වෙලාවේ මගේ ඔළුවේ තියෙන බිස්නස් විතරයි මට දිගටම උදව් කරොත් ඔයාට වාගේ ටාගට් එකට ලේසින්ම යන්න පුළුවන් ප්‍රමෝත් Sina kandana adare Udema lihini meet vela Abhilash aymath office ekata gihin thibuna. Habai lihini meet unata Abhilash ke prashne gana adath lihini ekka kiyanna giye ne. Lihinita tiyana prashna madiwata thawa yage oluwata Abhilash ke prashna danna ona ne kiyala thamai eya hituwe. මෙතරි ඩිලනොයි උපේක්ෂායි කතා කර කර හිටියේ මේ සිද්ධ වෙන දේවල් ගැන. එයාලා දෙන්නම අභිලාෂ් එක්ක කතා කරන්න ඕන කියලා හිතුවා. කම්පැනි එකක වැඩ කරද්දි ඔහොම දේවල් වෙනවා කියලා. ඒවා ඉතින් අපේ කරගෙන හිතරිද්ද ගන්න එපා. හයි ඩිලන් මට මේ වෙන දේවල් බලන් ඉන්න අමාරුයි. අනිත් අය වගේ නෙවෙයි. ඔයා කිව්වා වගේ අපි කම්පැනි එකට ආදරය කරන ආදරේ කරපු මිනිස්සු නා අපිට ඉවසන්න වෙනවා වැඩක් නෑ බා අම්මා එක මං කතා කරලා මගේ ලේ පුච්ච ගත්ත එක විතරයි උනේ අභිලාෂ් මෙච්චර කල් මේ කම්පැනි එකේ හැමදේම උනේ කම්පැනි ප්‍රොසීඩියර්ස් එක යටතේ ඉතින් හිතුමනා අපිට මේකෙන් සේවකිය අයින් කරන්න බෑ සීනියර්ස්ලා ගොඩ දෙනෙක් අයින් කරන්න යනවා එයාලා ගොඩක් වයසයි කියලා ඇග්‍රීමන්ට් එකට අනුව වැඩ කරන එක විතරයි මට නතර කරන්න බැරි ඊට අමතරව ඔය ගත්ත තීරණ වෙනස් කරන්න මට පුළුවන් මචං හයිය මුල් ටික මරා ගත්තාම ගහ බිම දාන එක ලේසි බං රයන් කියන එකට ඕන වෙලා තියෙන එක මේ හැම එකක්ම පිටිපස්සේ ඉන්නේ ප්‍රමෝදය ඔබට දැන්වත් තීරණවද ඒක හෝ මචං නියපොත්තෙන් කඩන්න තිබුණු දේ පොරුවෙන් කපන්න තරම් ලුකු වෙනකල් මම බලාගෙන හිටියා දැන් පොරුවෙන් කපලා හරි ඒක අයින් කරන්න වෙනවා අභිලාෂ් ටිලන් එක කතා කරද්දි කිව්වේ කොහොම හරි ප්‍රමෝද්ව කම්පැනි එකකින් අයින් කරනවා කියලා. මොකද මේ හැමදේම පිටිපස්සෙන් ඉන්නේ ප්‍රමෝද් කියලා දැන් අභිලාෂ්ට තේරිලා තියෙන්නේ. හැබැයි මේ වෙනකොට ප්‍රමෝද්නුත් රයන් එක්ක එකතු වෙලා ලොකු සැලසුමකට අනුව තමයි වැඩ කරන්නේ. රමණිත් යාළගේ පැත්තේ ඉන්න නිසා ලේසියෙන් ප්‍රමෝද් කම්පැනි එකකින් අයින් කරනවා කියන එක නම් හිතන්න අමාරුයි. සල්ලි ටිකක් විසි කරන්න විතරයි ඕන. කවුරුත් මේ කම්පැනි එකට බැඳිච්චයි කියලා නෑ. සල්ලි වලට මැටි පිළිමත් කටාරිනවා. ගුඩ්. සමහර විට කටාරිනාය මැටි පිළිම කරන්නත් වෙයි. ඒකත් සල්ලි වලට පුළුවන්. ඔබ්‍රයින් මං මගේ පැත්තෙන් වෙන්න ඕන හැම දෙයක්ම බලා ගන්න. ඕකේ I'll call you. Bye Pramod. Bye Ryan. මිස් කෝල්ස් 25ක්. වේටින් කියලා දන දන මේක දින වදයක්. ඔය තවයිත් ගන්නවා. Hello. කවුරු එක්කද කතා කළේ? ඔයාට මාත් එක්ක විතරයි කතා කරන්න බැරි. පද දෙන්න එපා යෝග්‍යා මල් ලොකු වැඩක ඉන්නේ ඔයා වෙනතට කොච්චර වැඩ තිබුණත් මට කතා කරනවා නේ වඳින්න ඔය ඇඩියාව නවත්ත ගන්න මම මේ වැඩේ ඉවර කරලා කතා කරනකල් පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න හරි ප්‍රමුදින්නේ මේ වෙලාවේ ලොකු ප්ලෑන් එකක්. ඒ නිසා යාට දැන් යෝග්‍ය දෙවෙනි වෙලා තියෙන්නේ. යෝග්‍යට එනිසා දැනුනේ ප්‍රමුද් දැන් යාව මග අරිනවා කියලා.
හැබැයි ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ ප්‍රමෝද් යාගේ ටාගට් එකට යන්න ඕන නිසා නොදැනීම යෝග්‍යව දෙවෙනි තැනට පත් වෙලා තියෙන එක. මේ අතරේ අබිලාෂ් රමණීක කතා කරන්න කියලා තමයි එයාව මීට් වෙන්න එයාගේ කැබින් එකට ගිහින් තිබුණේ. When the flag sways in the wind, nothing is off limits. Enna chudu putta. Amma ekka taraha aran iwarada? Me eka nevey. Mamme bala bala hitiye api gennanna bala poruthuna footpay walata Canada wala hadapu advertisement ekak. Balan hondayida kiyala? Mata kiyanna hungak dewal hita. ඒත් මම මුකුත්ම කියන්නේ නැහැ අම්මා. කිව්වට වැඩක් නැහෙනේ. එහෙම කියන්න එපා චූටි පුතා. ඔයා කියන කිසිම දෙයක් අහන්න බෑ කියලා අම්මා කිව්වේ නැහනේ. හ්ම්. අම්මා මේක විතරක් අහන්න. ඔව් කියන්නකෝ. ප්‍රමෝද්ව මේ කම්පැනි එකෙන් අස් කරන්න ඕනේ. චූටි පුතා ප්‍රමෝද්ව අස් කරන්න? එයා මේ කම්පැනි එකට අත්‍යවශ්‍ය කෙනෙක් මේ වෙලාවේ. තේරෙන්නේ නැද්ද? අම්මා මං දැන් මේ කම්පැනි එකට අත්‍යවශ්‍ය කෙනෙක් නෙවෙයි ඈ ප්‍රමෝද්නේ අත්‍යවශ්‍ය නේද ප්‍රමෝද් වයින් කරන්න බැරි නම් මං යනවා චෝට පුතා චෝට පුතා සීන කන්දන ආදරේ අබිලාෂ් රමණිකෙන් ඉල්ලපු එකම ඉල්ලීම තමයි ප්‍රමෝද් කම්පැනි එකකින් අයින් කරන්න කියන එක. හැබැයි රමණි කිව්වේ ප්‍රමෝද් කම්පැනි එකට අත්‍යවශ්‍ය කෙනෙක් කියලා. රමණිගේ තීරණයත් එක්ක අබිලාෂ් කැබින් එකෙන් එළියට ආවේ ගොඩක් ලොකු තරහක් එක්ක. මේ අතරේ අදත් ලසන්ත බලන්න එයාගේ ගෝලයා චාමර ඇවිල්ලා තිබුණා. මොකද්ද ලසන්තය මේ සීන් කෝන් එක? මොකද්ද බං? අද දවල් ගුණ ආවා. අඩෝ චාමරයා උඹ දැනගනින් तो मेरे लोगे रहने इतलावत नजीकाले, तो संसारे नम्मे गेट्टी इन्नगाले, मम्मे एरिया के रन करे यारी। आई आई मुकद प्रश्ने? प्रश्ने? प्रश्ने खाप्पो आली वेच्चे का, तो जन्नगानी, ये लगे जरा गुनिया की हुआ मा, ओने के मट उलू नवागने यानो एको, बला संत्या के आई गानी, बला संत्या की बदबले ग्विजरा। मामा, मामा, ओ, මම ලසන්තයගේ මාමණ්ඩි. අනේ මේ ගුණේ. ලසන්ත අයියා මෑන් පහුගිය දවස්වල නැට් අකුලගෙන හිටියා. ඕක අද ඇවිත් කෑ ගැහුවේ හේතුවක් ඇතුව. හේතුවක් තියනවා බං. මං කිව්වා ලිහිණි ඇවිත් සමාව ඉල්ලුවොත් ගුණයට ආපහු රස්සාව දෙනවා කියලා. ලසන්තයත් පිස්සුනේ නටන්නේ. නෑ බං. මං වැඩ කරන්නේ හොඳ සීයේ. ලිහිණිට දෙන්න පුළුවන් හොඳම රිටර්න් එක මං ඒ කිය කසාද බඳින එක. ඒකට ගුණයව ෂේප් කරගන්න ඕනේ. ගුණය මගේ පැත්තේ ඉන්න ඕනේ. සීන කන්දන ආදරේ අබිලාෂ් ගෙදරාවේ ගොඩක් තරහෙන් එයාට මේ සිද්ධ වෙන හැම දෙයක්ම ගැන තිබුණේ ලොකු කලකිරීමක්. අබිලාෂ් සමරදිවාකර එක්ක කතා කරත් එයාගේ ප්‍රශ්නෙට විසඳුමක් සමරදිවාකරගෙන් ලැබුණෙත් නැහැ. ඒකත් එක්ක අබිලාෂ් හිටියේ ඊළඟට කරන්නේ මොනවද කියලාවත් හිතාගන්න බැරි තත්වයක. අම්මා මට හිතාගන්න බෑ. ඔයා මෙච්චර තද හිතක් තියෙන කෙනෙක් උනේ කොහොමද කියලා. ලිහිණිකින් සර් මන් දන්නවා සර්ට මේ වෙලාවේ තියෙන්නේ විසඳගන්න අමාරු ලොකු ප්‍රශ්නයක්. සමහර විට මන් ළඟ ඒකට එක පුංචි විසඳුමක් හරි ඇති. ඒ නිසා මට ඒ ප්‍රශ්නේ කියන්න. ලිහිණි ඔයාගේ පුංචි හිතට
මං තවත් බරක් එකතු කරන්න ඇයි මගේ ප්‍රශ්නේ කියලා. ඔය හැමම ඉන්න. ඔයාට මගේ ආදරය නිසා ලැබුණු දුකත් බර වැඩි. පුංචි මාත්‍යා. මේ මට කන්න බොන්න නම් කතා කරන්න එපා පැටි. කන්න බොන්න කතා කරන්න නෙමෙයි පුංචි මාත්‍යා. මං ආවේ කතා කරන්න විතරමයි. ඈ? ඇයි? හැමෝම මට මොඩියා කිව්වට මේ වෙන්න යන දේ මගේ මේ මොඩ මොලේට තේරෙන තරම් ලොකු නෝනට තේරෙන්නේ නැති එකනේ. කරුමි. මං අහගෙන ලොකු මාත්‍යා කියපුවා. ඇවිද ගන්න බැරුව රෝද පුටුවකට වෙලා ඉන්න මහත්තයාට ඒ දේවල් කියනවා ඇරෙන්න කරන්න බෑ. ඒ කියන දේවල් දැන් ඕන තාම්බේකට මායින් කරන්නෙත් නෑ. ඌව කතා කරලා වැඩක් නෑ පැටි. අම්මා කවදාවත් මේක තේරුම් ගන්නේ නෑ. ආ මේ ගෙහින් තාත්තට බෙහෙත් ටික දීලා එන්න. ඊන කන්දන ආදරේ පැටීට තේරෙන ටිකවත් රමණිට තේරෙන්නේ නැති එක ගැන අපිලා සිටියේ ලොකු අවුලකින්. මේ අතරේ අද ලිහිණි වැඩ කරන රෙස්ටුරන්ට් එකකින් ස්ට්‍රීට් ප්‍රොමෝෂන් එකක් ලැස්ති කරලා තිබුණා. ඒ නිසා අද ලිහිණිටත් එළියට යන්න සිද්ධ වෙලා තිබුණා. ලිහිණි රෙස්ටුරන්ට් එක ඉස්සරහා පාරයිනේ ලීෆ්ලට් බෙදන ගමන් හිටියේ. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ගන්න ඕන කියලා නේද කිව්වේ? තියෙන තැනක් කියන්න. රයන්, ජන්ෂන් එකේ ලෙෆ්ට් සයිඩ් එකට. නෑ නෑ රයන්, කෙලිම කියලා ස්ලෝ කරන්න. එතන කොහෙද ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්? එතන තියෙන ස්ට්‍රීට් ප්‍රොමෝෂන් එකක් නේ. කොහෙද ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්? එතන තියෙන සුපර් බයිට් එක. යමුකෝ. Yo, it's R&D. KS, you ready? I know them boys go scared now. Madam, Horizon restaurant එකේ 10th anniversary එක. අද So, hey, Natalakal, dikkatama kiya ganna. Maybe KK selected foods වලට discounts තියෙනවා. එන්න madam. ඔයා මෙතන food designing ද කරන්නේ? ආ? ඔයා ඩිසයිනින් කරන ෆුඩ්ස් වෙන්න ඇතින මෙතන තියෙන්නේ. ඉතින් එන්න තු ඉන්න බෑනේ. එන්න. ඕකේ. ඔයා දන්නවද ලෙහින? ඔයා මෙහෙම පාරට වැටිලා ඉන්නකොට මට කොච්චර සතුටුද කියලා. ඕකේ. හොඳට ජොබ් එක කරගෙන යන්න. Not calling day the pen name see what the you will like get to tell you will like my the thought the bit the name to my you will like pass it all please pass it all